මකර ලග්නයේදී ඔබට මේ සතියේ මුල් කාලය තුලදී වැඩියෙන් මුදල් වියපැහැදම් කරන්න සිද්ධ වෙනවා. ඔබට වියදම් පාලනය කර ගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ කරන ගනුදෙනුවලදී වඩාත් සැලකිලිමත් විය යුතු කාලයක් වෙනවා. මේ කාලය තුලදී ඔබේ ගනුදෙනුවලදී වැරදීම් සිද්ධ වෙන්න ඉඩකඩ තිබෙනවා. මේ වැරදීම් නිසා ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. අතපසුවීම් නිසා පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට බොහෝ දේ අමතක වෙන්න පුළුවන් කාලයක් වෙනවා සතියේ මුල් කාලයේ. ඔබ පරිහරණය කරන දේ අමතක වෙන්න, විශේෂයෙන් ජංගම දුරකථන, මුදල් පසුම්බිය ආදී ඔබට අමතක වෙන්න ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා ඔබ ඒවා ප්‍රවේශම් කර ගැනීමට වග බලාගත යුතු වෙනවා. විවිධ වංචාවන් වලට හසු වෙන්න, වංචනික පුජ්‍යලයන්ට හසු වෙන්න ඉඩකඩ තිබෙන කාලයක් වෙනවා. නිසා කල්පනාකාරී වන්න. ඒ වගේම තමයි මේ කාලය තුලදී ඔබ ඉතාමත් ප්‍රවේශමෙන් කතා බහ කරන්න, කතා බහේදී යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පාඩු සිදු වෙන්න, ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටෙන්න ඉඩකඩ තිබෙනවා. සතියේ මැද භාගයේ වෙන විට ඔබේ ආර්ථික මට්ටම යහපත් අතට හැරෙනවා. සතියේ මැද භාගයේ තුලදී ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ නෑදෑ මිතුරන් සමග සතුටු වෙන්න, විනෝද වෙන්න, ගමන් බිමන් වලට සහභාගී වෙන්න. ඒ වගේම තමයි සතියේ මැද භාගයේ තුලදී ඔබ ඉතාමත් සාධාරණව අවංකව වැඩ කටයුතු කරાવી. ඒ වගේම ඔබ අසරණ ඕනෑම කෙනෙකුට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන කාලයක් වෙනවා මේ සතියේ මැද භාගය. සතියේ මැද භාගය තුලදී ඔබ උත්සව අවස්ථාවන් වලට සහභාගී වෙයි. ඒ වගේම අලුත් ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්න, අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගන්න වැඩියෙන් උනන්දු වෙනවා. රූපලාවන්‍ය කටයුතු වල නියුතු වෙවි. ඒ වගේම සිරුරේ හැඩය පෙනුම පවත්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක් දරන කාලයක් වෙනවා. එනිසාම ඔබ කාය වර්ධන කටයුතු වලට දායක වෙවි. සිරුරේ හැඩය පාලනය කර ගැනීම සඳහා ව්‍යායාම කටයුතු වල නියුතු වෙවි. ආහාර පාලනය කරාවි. මෙවැනි විවිධ කටයුතු වලට යොමු වෙවි ඔබේ සිරුරේ හැඩය පැවැත්ම පවත්වා ගැනීම සඳහා. එවගේම තමයි මේ සතියේ මැද භාගයේ ඉක්මවා යාමත් සමගම ඔබ තරමක් කාර්යබහුල වෙනවා. රැකියා කටයුතු වලදී වෙනදාට වඩා වැඩියෙන් මෙහෙස මහන්සි වෙන්න, වැඩි වගකීමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට නුපුරුදු වැඩ කටයුතු, නුහුරු වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. සතිය අවසන් කාලය තුලදී ඔබට තැන්පත් ධනය පරිහරණය කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ඔබ සතු ධනය වියදම් වුණත් මුදල් ලැබීම් තරමක් අඩු වෙන කාලයක් වෙනවා මේ සතිය අවසන් කාලය. පසුගිය කාලය තුලදී ඔබට සිදු වැරදි නිවැරදි කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කැඩුණු බිඳුණු දෑ අලුත් කරගන්න, ඔබේ අතේ තිබෙන මුදල් වියපැහැදම් කරගන්න සිදු වෙන කාලයක් වෙනවා මේ සතියේ අවසන් කාලය.